ඉන්දයා කාන්ත ක්‍රිකට් කණ්ඩෑමෙන් ක්‍රඩිකාවන් අතරින් වැඩීම කැමති ක්‍රඩිකාව කවදැවොත් ඔයාල ගොඩක්කයි කියයි මන්දනා කියලා. ඇතට මෙහම කැන ලොකුම හේතුව තමයි මන්දනාගේ මනබන්ධන රූපය. මේ ක්‍රඩිකාවගේ හැඩ විතරක් නෙලි වැඩත් කාටත් දෙවෙනවෙන්නේ නැහැ කියලා පසුගේ දවස්ක පෙන්වේ ලෝකයේ වේකවත්ම අර්ධ ශතකයක් ලබාගත්ත ප්‍රතිකාරණයන් අතරේ ලෝකයේම පළවෙනි තැන්ට එන ගමන්. තමත් අවුරුදු 22ක් වන ස්මිත්‍රි මන්දනා පසුගේ මාසේ එංගලන්තයේ පළමු පෙළ කාන්තා 20x20 ලීග ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගත්තා. ඇයි තමයි ඒ වාසනාවක් අත්පත් කරගත්ත පළවෙනි ඉන්දියානු ක්‍රීඩිකාව. ඒ වාසනාවත් තුරුළු කරගෙන එංගලන්තයට ගිය මන්දනා මේ තරගාවලියේ T20 තරගයේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ උඩු යටිකුරු කරන්න සමත් වුණේ පන්දු 18කින් අර්ධ ශතකයක් රැස් කරගෙන. ලන්ඩනයේ වෙස්ටර්න් ස්ටෝම් කණ්ඩායම නියෝජනය කරලා ලොබ්‍රෝ ලයිට්නින් පිලට එරෙහිව මේ දක්ෂකම් පෑව මන්දනා කාන්තා 20x20 තරග බිමේ වේගවත්ම අර්ධ ශතකයේ රැස් කිරීමේ වාර්තාවට තමන්ගේ නමත් ඉහළින්ම ලියාගන්න ගමන්. වර්ෂාව නිසා එක පිලකට ඕවර් 6 සීමා වුණු මේ තරගයේදී වේගවත් ඉනිමක නිරතුණු මන්දනා සමකලයේ මීට පෙර නවසීලන්තයේ සොෆි ඩ්වේන් මීට වසර 13කට පෙර ඉන්දියාවට මෙරෙහිව පන්දු 18කින් අර්ධ ශතකයක් රැස් කරමින් තියලා තිබුණු වාර්තාව. 6 පහර 4 කුත් 4 පහර 5 කුත් සමග මන්දනා මේ ඉනිමේ නොදෙවි ලකුණු 52ක් ගන්න සමත් වුණා. මුම්බයි නුවරින් ක්‍රිකට් පිටියට ආපු මේ හැඩකාර යුවතිය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අවුරුදු 15 කාන්තා ක්‍රිකට් පිටියට එකතු වෙද්දී යන්තම් අවුරුදු 9ක් වුණා විතරයි. වමතින් පිත්ත හසුරවන දකුණුතින් මදවේග පන්දුවන ඇය දස්කම් නිසා 19 පහල කාන්තා පිටියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මන්දනාට උදා වෙන්නේ වයස අවුරුදු 11දී. ඊට වසර කිහිපයකට පස්සේ 2013 ඉන්දියා දේශීය කාන්තාවෙක් දින තරගයක ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩිකාව ලෙස වාර්තාපතට එක්වන්නත් මේ හුරුබුඩි ක්‍රීඩිකාව සමත් වෙන්නේ ඉන්දියාවේ ජාතික කාන්තා ක්‍රිකට් පිළිලේ දොරටක් තට්ටු කරමින්. ඊළඟ වසරේදී ඉන්දියා පිළට එක්වීමේ වරණ ලබාපු මන්දනා එංගලන්ත පිළට එරෙහිව ක්‍රීඩා කරපු ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමේ අගනා අර්ධ ශතකයක් ලබා ගන්න සමත් වුණත් මන්දනා ගැන ජාත්‍යන්තර අවධානය දිනාගත්තේ 2016දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කළ තම දෙවෙනි එක්දින තරගයේදී අගනා ශතකයක් වාර්තා කිරීමත් එක්ක. 2016 වසරේදීම ඇය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නම් කළ වසරේ කාන්තාවෙක් දින කණ්ඩායමට ඇතුළත් කරගත්තේ එවැනි ගෞරවයක් අත්කරගත් පළමු ඉන්දියා ක්‍රීඩිකාව විදිහට. පසුගිය අවුරුද්දේ එංගලන්තයේ තිබුණු කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ අනුශූරතාවය දිනා ගන්නත් මන්දනාගේ ලොකු දායකත්වයක් ලැබුණා. සරල ලස්සන හැඩකාර වැඩකාර මන්දනාගේ ලෝකයේ වීරයන් දෙදෙනෙක් ඉන්නවා කියලා තමයි මන්දනා කියන්නේ. සචින් සංඝ කියන්නේ මගේ ක්‍රිකට් ජීවිතයේ වැඩිපුරම ආදරය කරන වීරයෝ දෙන්නෙක්. මම පොඩි කාලේ ඉඳලම සංඝගේ වීඩියෝ බලලා මගේ පහරවල් දියුණු කරගත්තා. ඉන්දියාවේ තියෙන සිරිත් විරිත් වලට අභියෝග කරන මන්දනා තමගේ ජීවිතයේ පළවෙනි තැන දීලා තියෙන්නේ ක්‍රිකට් වලට. විවාහයක් තමගේ ඉලක්කවල තවමත් නැහැ කියලා තමයි මන්දනා කියන්නේ. ජීවිතය ගැන ලොකු ඉලක්ක මට නැහැ. මම ක්‍රීඩා කරන කාලයේදීම ඉන්දියාව කාන්තා ලෝක කුසලානයක් දිනා ගැනීම ලොකුම ඉලක්කයයි. සාමාන්‍ය විදියට ගත්තොත් මම ඉලක්ක තියාගෙන ඒ අනුව වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඉලක්කයට වැඩ කරන්න ගියොත් ඒවා ගොඩක් වෙලාවට ඉෂ්ට වෙන්නේ නැහැ. අනික ඉලක්ක තියෙන්නේ ලේසියෙන් ජය ගන්න පුළුවන් ඒවත් නෙමෙයි. එහෙම වෙනවා නම් මිනිස්සු නිතරම ඉලක්ක කරා යන්න එපා. විවාහයක් ගැනත් මම තවම හිතලා නැහැ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ තවත් දැම් දෙස් අපිරේ අලුත් වීඩියෝකින් හමු වෙන තුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.